राजस्य सुनन्तु सग्गमुद्गतम् धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता यो कप्पकोटेःप्यप्पमेयं कालं करुन्तो अतिदुःखराणि खेदं गतो लोकहिताय नाथो नमो महाकारुणिकस्तस्य කුළුණු මෙන් සත්වෙත පතලනන සවූපදරුත හෙළිකළ ලොවට සෙත නිදර නමදිම් මුනිදුසරනත අසම්බුධං බුද්ධ නිසේවිතංයං භවාභවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදී කිලේසජාලං විධංසිනෝ ධම්මවරස්සතස්ස ලංකර සසරහින් දුරුකර කෙලෙසුන් බියගින් සිදු කළ යුතුඋතුම් වන්දිම් නවලෝතුරා සදහම් ගුණේහියෝ සීල සමාධි ප්ඥා විමුත්තිඥානප පභුතිහියුත්තෝ කෙත්තං ජනානං කුසලත්තිකානං තමරිය සංඝං සිරසානමාමි කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ සතහට බිලිසරණ වඳින් අදරින් අරි සංගගන සාධූ 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 නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යථාපි වානිජෝ නාම කත්වාන භණ්ඩ සංචයං යත්ථලාභෝ මහෝතේ තත්ථතං හරති භණ්ඩකං තථේව සකභුත්තාපි පරේදින්නං මහප්ඵලං තස්මා පරස්ස දාතම්බං සතභාගෝ භවිස්සති ඒත මත්ථ වසඤ්ඤත්වා දේමි දානං භවා භවේ න පටික්කමාමි දානතෝ සම්බෝධී මනුපත්තියාති සියලු දෙනාටම පින්බර දවසක් පින්බර සැන්දෑවක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරමින් මිහිරි බුදුබණපදයක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සිත්නිමාගෙන අසන්න පින්වතුනි, මේ ඇසෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිංහනාදය. පෙර සංසාර ගමනේදී පාරමිතා ධර්ම සම්පාදනය කරමින් ලෞතුරා බුදුබව ලබන්නට සිතපු ඒ මහා බෝසත්තුමන් වහන්සේ ඒ සිතමිල්ල බොඳ වී යා නොදී කල්ප කෝටි ගානක් පවත්වමින් ඒ සිතමිල්ලට පණ පොවමින් මහා පාරමි ගංගාවක් හදාගෙන ඒ පාරමි ගංගාවෙන්
නිර්වාණාමා සාගරයට වැඩම කළා. ලෝතර බුදු බව ලැබුවා. ජීවිතාවබෝධය ලැබුවා. මහා ඥානෙ පහළ වුණා. දහම් ඇස පහළ වුණා. මොහඳුර නැති වුණා. ශ්‍රී සද්ධර්මයේ මිනි පහන හදවතේ දැල්ුණා. ලස්සනම රූපයෙන් මිහිරි මහඬින් මේ මුළු ලෝකයට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. දුටුවන්ගේ මන බඳින, දුටුවන්ගේ ඇස් අනසන, ඇසුවන්ගේ හද බඳින, සවන් සනසන මිහිරිම මිහිරි රූපයයි කටහඬයි නිසා අප්‍රමාණ පිරිසක් ඒ බුදුරජාණන් වහන්සේ බලන්නට පැමිණුණා. රූපයට කැමති මිනිසු ඉන්නවා මේ ලෝකේ. රූපප්පමාන රූපප්පසන්න සත්වයෝ. ආන්නේ අය බුදුරජාණන් වහන්සේගේ රූපේ ඉදිරියේ අසීමිත සතුටකට පත් වුණා. ඒ රූපේ දැකලා කවදාවත් ඇති වුණේ නැහැ. බබලන පාටයි රැස් විහිදෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලස්සන දැකලා විශාල පිරිස් භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා, නිවා ගත්තා. ඒ බුද්ධ රූපයෙන් දකිනකොටම අපමණ පිරිස් ඒ මිනිසුන්ගේ හදවත්වල දුක නිමුණා, වේදනාව නිමුණා, හිතට සතුට ඇති වුණා, තෘප්තිය මතු වුණා, ප්‍රීතිය මතු වුණා. බුද්ධ රූපයෙන් බැලීමෙන්ම බොහෝ දෙනාට ජීවිතේ ලැබුණේ නිවන් අමාවේ සැනසීම. ඉතින් ඒ තරම් ලස්සන රූපයකින් මිහිරි කටහඬකින් මේ ලෝකේ ධර්ම දේශනා කරනකොට ඒක මොනතරම්නම් සොඳුරු දසුනක් වෙන්ට ඇතිද? එදා හිටපු මිනිසුන්ට ඒ සොඳුරු දසුන දකින්න ලැබුණානේ. ඒ මිහිරි හඬින් බණ අහන්නත් ලැබුණා. ඉතින් එදා හිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ කාලේ මොනතරම් පින්වන්තයිද? ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්නයි, ඒ මිහිරි බණ අසන්නයි, සම්මුඛේම අවස්ථාව ලබන්න කොයිතරම් වාසනාවක් ඕනද? ඉතින් ඒ වාසනාව තිබුණ මිනිසු එදා සසර දුකින් අතමිදී ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩවදාළ ශාන්ත නිවනටම ගමන් කළා. ඇසුර සත්පුරුෂ ඇසුරක් වුණා. වචන සත්පුරුෂ වචන වුණා. ඒ වගේම දැකීම සත්පුරුෂ දැකීමක් වුණා. බලන්න වටිනාකම් ටික එකතු වුණාම ලැබෙන විපුල සැපත. අපි ඔක්කොටම ඒ සැපත දැන් ලබන්න පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අමා දහම් ඇසෙද්දී ඒ මිහිරි දහම් ජීවිතයට ගලප ගන්න අවස්ථාව ලැබිලා තියෙද්දී පමා නොවිය යුතුයි, අප්‍රමාදී විය යුතුයි. මේ ඔබට ඒ උදෙසා කාලයයි පින්වතුනි. අපිට බුද්ධ ශාසනයක් මුණ ගැසුනේම අප පෙර සංසාරයේ සත්පුරුෂයන්සේ කල් ගෙබපු ඒ පිනට, සත්පුරුෂයන්සේ ජීවත් වූ පිනට ලැබිච්ච බුද්ධ ශාසනය අපේ ජීවිතවලින් දැන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඒ කියන්නේ අපේ ජීවිත මොහොතින් මොහොත අවර බලා ගමන් කරනවා. මරණාසන්න නිමේෂය වැඩි වේගෙන් ලං වෙනවා. ජීවිතේ බොහොම ස්වල්පයි, අල්පයි, පරිත ජීවිතයක්. ඉතින් එහෙව් ජීවිතයක මේ ධර්මයේ හැසිරෙන්න, බුදු ගුණ අසන්න, බුදු බණ හිතන්න බොහොම සීමිත කාලයක් පමණක් අපට ඉතුරු වෙලා තියෙනවා. ඒ සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ අමා දහමින්ම ඔබ ඔබේ හිත ධෛර්යමත් කරගන්න. තස්මාහි බොහෝ අඤ්ඤමඤ්ඤම් පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. එනිසා සෙසු සියලු කටයුතු පසෙකදා මේ අමා ධර්මය අසා එයම සිත්හි දරා එහිම හැසිරෙන පුළුවන් නම් ජය ගන්න කෙනෙක්මයි, තිනන කෙනෙක්මයි, පරදින කෙනෙක් නෙමෙයි. ඉතින් අපේ මහා සද්බෝසත් උතුමන් වහන්සේ පෙර සංසාර ගමනේදී අනේකාකාරයෙන් පාරමි පුරමින් පැමිණිලා සසරක් පුරාවට දුක් උහුලලා ඒ සසර ගමනේ සිහිසතහන් මතු කරලා දීලා අවස්ථාන රූපීව මේ මිනිස් මනස නිරෝගී කරන්නට රාග ය නැමැති රෝගයෙන්, ද්වේෂය නැමැති ව්‍යසනයෙන්, මෝහය නැමැති උම්මාදයෙන් පුද්ගලයන් අතමුදවන්නට පෙර සංසාර ගමනේදී පුරුදු කරපු උදාර චරිත, දියුණු කරපු උදාර ගුණ නිතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සත්‍යයෙන් පරිභාවිත මනස, ඒ වගේම නීතිගරුක භාවය, සද්ධර්මයට ගරු කරන භාවය, සද්ධර්මයේ පිහිටීම, සාධාරණ යුක්ති ධර්මයේ වෙනුවෙන් පෙනී සිටීම, අභීත අභියෝග ජය ගැනීම, කාටත් සහනශීලී ජීවිතයක් ඇති බව බෝසත්වරයෙකුගේ ලක්ෂණ. ඒ වගේම නොසැලෙන උත්සාහය, මොනතරම් අභියෝග කන්දක් ආවත්
අත් නොහරින වීරය බෝසතාණන් වහන්සේගේ ගමනේ නිතර තිබුණා. ඒ වගේ මේ බෝසතාණන් වහන්සේ සෑම මොහොතකම කල්පනා කළේ බෝසතාණන් වහන්සේ ගැන නෙමෙයි, අසරණ ලෝකය ගැන. බෝසතාණන් වහන්සේගේ චින්තනයෙන් වැඩි කොටසක් වෙන් වුණේ පරෝපකාරයේ පිණිස, අනුන්ව සනසන්න, ලෝකේ සැනසීමෙන් පුරවන්න. එහෙම කල්පනා කළා. අනුන්ගේ දුක් දැකලා කම්පිත හදවතකින් ඒ දුක් නැති කරන්නට මාවත හෙව්වා. අඬන මිනිසු දැකලා මේ ඇඬීම කවදා නැති කරන්න පුළුවන් වේද? සදාකාලයට කොහොමද මේ මිනිසුන්ගේ ඇඬිලි අඳෝනා විලාප නතර කරන්නේ? හැමදාකටම මේ මිනිසුන්ට කොහොමද නොවෙනස් වන සතුටක් මා උපදවා දෙන්නේ? මේ මිනිස් ලෝකේ මිනිසුන්ගේ පීඩා බොහෝමයි, කායික මානසික. මේවට විසඳුමක් මම කවද්ද ලබා දෙන්නේ? මේ අසරණ සත්වඟට සරණක් වෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. ආන්නේ කල්පනා මාර්ගයෙන්, චින්තන මාර්ගයෙන් පාරමිතා පුරලා බෝධිසත්ව ගමන සම්පාදනය කළා තමයි මෙදා ගෞතම නමින් තුන් ලෝකයක් සනසන්නට පහළ වුණේ. ඉතින් පින්වතුනි, ඒ ගමන අපි නිතර මෙනෙහි කරන්න ඕනේ, අනුස්මරණය කරන්න ඕනේ. ඒක අපේ ජීවිතයේ දැවැන්ත සවියක් වෙනවා. මහ බෝසතාණන් වහන්සේ තරම් අපට වෙන වීර පුරුෂයෙක් නැහැ ලෞකික භූමිය තුළ. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ තරම් ලෞකික ලෝකෝත්තර මේ භූමියේ අපිට වෙන වීරවරයෙක් නැහැ. එනිසා අපේ ලෝකෙකම වීරයන් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ, සිරිසිදුවත් බෝසතාණන් වහන්සේ. අපේ ලෝකෙ එකම රජවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ. අපේ ලෝකෙ එකම මුනිවරයා, අපේ ලෝකෙ එකම සැනසීම බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක ආවට ගියාට කියන කතාවක් නෙමෙයි, සත්‍ය ඌම කතාවක්, අර්ථවත් ඌම කතාවක්, ඒ වගේම නිධානවත් ඌම කතාවක්, හේතු යුක්ති ඇති කතාවක්. මේ ඉතිහාස ගමනේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කී දෙනෙක් නම් දුකින් අත මිදී සැනසුණාද? ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ කී දෙනෙක් නම් ශාන්ත නිවනින් නිවීසුවපත් වුණාද? දුගතියෙන් අත මිදී සුගතිය ඉපදුණාද? දුක් පීඩා කරදර බාධක නැති කරගෙන සැනසුණාද? වෛර ගිනිදල් කී දෙනෙක්ගේ ජීවිතවල නිමිලා ගියාද? ඊර්ෂ්‍යාකම් ක්‍රෝධ කෝප ආවේග නිමිලා ගියාද? කී දෙනෙක් නම් සතර අපායෙන් අත මිදුණාද? ඔය ඉතිහාසය ගැන හිතන කොටයි ඒ වචන ටික નિરાයාසයෙන් මතුවෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙර සංසාර ගමනේදී අදිෂ්ඨානයෙන්, ඊළඟට දානයෙන්, සීලයෙන්, ඒ වගේම යුක්ති ධර්මයේ පසින්දලීමෙන්, සත්‍ය වචනයේ බලයෙන් ජයගත් උතුම් ජීවිතයක් ගැන තමයි අද මේ දහම් කතාව තුළදී ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ උතුම් කතාවට කියන්නේ චන්ද කුමාර චරියාව කියලා. මහා බෝසතාණන් වහන්සේ පෙර සංසාර ගමනේ චන්ද නම් රජකුමාරයා ලෙස ඉපදිලා සිද්ධ කරපු මහා වීර වික්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ විසින්ම සිහි කැඳවා භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ඉතිහාස බෝධිසත්ව කතාවක්. බෝධිසත්ව කතාවේ අරමුණ තමයි ජීවිතය ජය ගන්න තාලේ කියාදීම, හිත හසුරුවා ගන්න ආකාරය කියාදීම, මේ ජීවිතයට අභියෝග ගැටලු විසඳ ගන්න බෝසත් උතුමන් වහන්සේ කල්පනා කරපු හැටි කියාදීම. මේක පුංචි දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම එකසේම උපකාරයි, ගිහි පැවිදි කාටත් උපකාරයි. ඉතින් මේ චන්ද කුමාර චරියාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයේදී සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. සාරිපුත්ත ස්වාමින් වහන්සේ විමසා වදාළ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පෙර සංසාර ගමනේ කොයි විදිහට පාරමිතා පුරලද මේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබුවේ? ඉතින් ඒ වෙලාවේ ඒ පාරමී පුරපු ආකාරය දේශනා කරමින් තමයි මේ දාන පාරමිතාව, සීල පාරමිතා ආදී පාරමිතා කිහිපයක් කුළු ගන්වමින් චරියා පිටක පාළිය දේශනා කළේ. මේ චන්ද කුමාර චරියාවේ චරියා පිටක පාළියේ බොහොම ලස්සනට විග්‍රහ වෙනවා මහා බෝසත් චරිතාපදානය ගැන මිහිරිම මිහිරි සිහි සතහන එතන තියෙනවා. ඉතින් අතීතයේ බරණැස් නගරය පුප්පවතී නගරය කියලා හැඳින්වුවා. බරණැස් නගරයට නම් කිහිපයක් තිබුණානේ. එනම් අතරින් පුප්පවතී නගරය මෝලිය නගරය කියලාත් එක කාලෙක හැඳින්වුවා. එතකොට පුප්පවතී නගරය නම් වූ ඒ බරණැස් නගරයේ ඒ කාලේ බොහොම බලවත් රජෙක් රජකම් කළා. එතුමාගේ නම තමයි වසවත්ති රජතුමා. වසවත්ති රජතුමා මනුස්ස ලෝකේ රජකම් කරපු රජෙක්.
එතකොට රජතුමාට පුත්‍රයෙක් හිටියා. ඒ පුත්‍රයාගේ නම තමයි ඒකරාජ. ඒකරාජ පුත්‍රයා. වසවත්ති රජතුමාගේ පුත් ඒකරාජ පුත්‍රයා තමයි දැහැමෙන් සෙමින් රාජ්‍ය කරමින් පවතින්නේ. මේ උදාර සිදුවීම නැත්තම් මේ මිහිරි ඉතිහාසය ආවර්ජනා කරද්දී ඊළඟට ඒ ඒකරාජ රජතුමා බොහොම බලවත් වූ තේජාන්විත රජෙක්. නමුත් එහෙම ලොකු ප්‍රඥාවක් තිබුණේ නැහැ. සමහර තීරණ බොහොම වැරදි විදිහට ගනු ලැබුවා. සමහර තීරණ වලින් බොහෝ දෙනාට පාඩු සැලසුණා. තමන් ගැන විතරයි හිතුවේ. හරි ආත්මార్థකාමි චින්තනයක තමයි ඔහු කල් ගෙවුවේ. හේතුව තමයි අසත්පුරුෂ ඇසුර. ඉතින් මේ ඒකරාජ කියන රජතුමාට ගෝතමී කියලා අගමහේසිකාවක් හිටියා. මේ ගෝතමී අග්‍රමහේසිකාව පිංඇති පුත්කුමරෙකු මේ ලෝකෙට බිහි කළා. ඒ පුත්කුමරු රූපයෙන් ලස්සනයි, ආචාර සමාචාරයෙන් පැහැබරයි, ජීවිතය හරීම ආදර්ශ සම්පන්නයි. ඒ පිංඇති කුමරු තමයි අප මහා බෝසතාණන් වහන්සේ. ඉතින් මේ බෝසතාණන් වහන්සේ සඳ මඩලයේ සෝභා පරයන මුව මඩලකින් මේ ලෝකේ පහළ වෙච්ච නිසා චන්ද කුමාරයා කියන නම ලැබුණා. චන්ද කුමාරයා. අප මහා බෝසත් චන්ද කුමාරයා තමයි එදා ගෝතමී දේවියගේ පුත් කුමාරයා ලෙස ඉපදුනේ පුප්පහවතී නගරයේ ඒකරාජ රජතුමා නිසා. එතකොට මේ චන්ද කුමාරයා බොහොම හුරු මුහුටිව මුළු රජ මාලිගාවටම හසරැල් උපදවමින් හැමෝගෙම හිත් දිනාගෙන බැලු බැලුවන්ගේ ඇස්වලට සතුට උපදවමින් මුවගට හසරැලි උපදවමින් හිතේ ශාන්තිය වඩවමින් තමයි මහබෝසත් චන්ද කුමාරයා රජ මාලිගාවේ දවසින් දවස උස්මහත් වුණේ. ඉතින් සුදුසු කාලෙට ආවට පස්සේ එහෙම නැත්තම් මේ පුංචි කුමාරයා ටිකක් උස්මහත් වෙනකොට තමත් පුත් කුමාරයෙක් ලැබුණා. ඒ ගෝතමී දේවියට. ඒ පුත් කුමාරයා තමයි සූර්ය කුමාරයා. සූර්ය කුමාරයා. ඉතින් ඒ පුංචි පුත් කුමාරයා ටිකක් උස්මහත් වෙලා ඇවිදගෙන යන කාලේ දියණියක් ලැබුණා. ඒ දියණියගේ නම තමයි සේලා. සේලා දූ කුමාරිකාව. ඉතින් ওই විදිහට දැන් මේ මහබෝසතාණන් වහන්සේට සහෝදරයෙකුයි සහෝදරියකුයි ලැබුණා. සූර්ය කුමාරයා සහ සේලා කුමාරිකාව. තව ටික කාලයක් යනකොට ඒ කියන්නේ ඒ මහරජතුමා නිසාම වෙන යම් බිසෝවරියක් පුත්‍රයන් දෙදෙනෙක් බිහි කළා. භද්දසේන සූර කියලා. එතකොට මෙන්න මේ සහෝදරවරු දැන් හතර දෙනයි. චන්ද කුමාරයා, සූර්ය කුමාරයා, භද්දසේන සූර. මේ සහෝදරවරු හතර දෙනා. ඒ වගේම සේලා කුමාරිකාව. ඉතින් මේ පිරිස බොහොම සමගියෙන් හැදුන වැඩුණා. බොහොම කල්පනාවට ශිල්ප ශාස්ත්‍ර හදාරලා බොහොම සමගියෙන් හැදුන වැඩුණා. ඉතින් බෝපතාණන් වහන්සේ අනුපිළිවෙලෙන් උස්මහත් වෙලා ඉගෙන උගතමනා සීල ශිල්පයන් ඉගෙනගෙන ඒවායේ පරතරටපත් වුණා. සෑම ජීවිතයකම පින්වතුනි බෝපතාණන් වහන්සේට විසඳ ඥානයක් පිහිටියන්නේ ඥානයේ බලයෙන්. සමකාලීනව පවතින ඕනම ශිල්ප කලාවක් ඉතාම කෙටි කාලයකින් ඉහළ ලෙස උසස් ලෙස ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍ය කෙනෙක් අවුරුදු 10ක් 15ක් තිස්සේ ඉගෙන ගන්නා දේ බෝසත් කුමාරයාට පුළුවන් අවුරුද්දකින් දෙකකින් උපරිම මනාව හදාරණය කරන්නට, ප්‍රඥාව දියුණු කරගෙන පැමිණි ගමනේ අනුහස. ආන් එහෙම තමයි ජීවිතයට බලපාන්නේ. ඉතින් පින්වතුනි දැන් මේ මහබෝසත් කුමාරයා හොඳට ඉගෙනගෙන පරතරටපත් වෙලා ඉන් අනතුරුව තරුණ වියට පා තබනකොට ඒ ගෝතමී දේවී ඒකරාජ රජතුමා කල්පනා කරලා පින් ඇති කුමාරිකාවක් මේ කුමාරයාට විවාහ කරලා දුන්නා. ඒ කුමාරිකාවගේ නම තමයි චන්දා කුමාරිකාව. චන්දා දේවිය. චන්දා කියන දේවිය බොහොම ලස්සනයි, පින්බරයි. මහබෝසතාණන් වහන්සේටම ගැළපෙන රූපයක්. මහබෝසතාණන් වහන්සේටම ගැළපෙන කටහඬක්. මහබෝසතාණන් වහන්සේටම පෑහෙන හැසිරීමක්. මහබෝසතාණන් වහන්සේගේ සිතටම කාබදින හැසිරීමක් තිබෙන දූ කුමාරිකාවක් තමයි චන්දා දේවිය. එයත් රජ කුමාරිකාවක්. ඉතින් මහබෝසත් චන්ද කුමාරයා ඒ චන්දා දේවියත් කියන දෙන්න බොහොම සතුටින් ඒ රාජ්‍ය කාලෙ ගෙවනකොට බෝපතාණන් වහන්සේට පුත් කුමාරයෙක් ලැබුණා. පුතාගේ නම තමයි වාසුල. වාසුල කුමාරයාත් බොහොම හුරු මුහුටේ. ඉතින්
මේ විදියට බරණැස් නගරයේ මේ පිරිස දැහැමෙන් සෙමෙන් බොහෝම සැනසිල්ලේ කල් ගෙවන කාලේ ඒ ඒකරාජ රජතුමාට පුරෝහිත තනතුරෙන් අවවාද කරපු පුරෝහිතවරයෙක් හිටියා. අර්ථයෙන් ධර්මයෙන් ඔහු තමයි අනුශාසනා කරන්නේ. ඔහුගේ නම තමයි කණ්ඩහාල. කණ්ඩහාල පුරෝහිතවරයා. සැබවින්ම මොහු ඒ තරම් බුද්ධිමත් වූ ප්‍රඥාවක් තිබිච්ච, එහෙම නැත්නම් නියම තීරණ ගන්න සත්පුරුෂ ධර්මවල පිහිටපු දැනුම තුකන් ඇති කෙනෙක් නෙමෙයි. විහිතේ ඉරිසියාව තියෙන අවස්ථාවාදයෙන් ප්‍රයෝජන ගන්න, තමන්ගේ අයට වෙනම සලකන, අනුන්ගේ අය කොන් කළ කපල ඉවත් කරන, අසාධාරණ ලෙස නඩු තේරු දෙන පුද්ගලයෙක්. ඉතින් කොහොම හරි දවසක් දා මේ කණ්ඩහාල, කණ්ඩහාලනේ දැන් නඩු විසඳන්නේ ඒ රජතුමාගේ, ඒකරාජ රජතුමාගේ රාජ්‍ය විජිතයේ නඩු හැම විසඳන්නේ, ඒ පිළිබඳව අවසන් තීන්දුව ලබා දෙන්නේ මේ කණ්ඩහාල පුරෝහිතවරයා. ඒ අතින් ගත්තොත් ඔහු විනිශ්චය ඇමතිවරයෙක් වශයෙන්ුත් කටයුතු කළා. ඉතින් දවසක් දා මොහු දැන් අල්ලස් ගන්නවනේ, අල්ලසක් අරගෙන එක්තරා නඩුවක් අසාධාරණ විදියට අයුක්ති ධර්මයේ පිහිටා රාජ ධර්මය කෝපණය කරමින් තීන්දුවක් ලබා දුන්නා. ඒ කියන්නේ අස්වාමිකයන් ස්වාමීන් බවට පත් කළා, අයිතිකාරයෝ හොරු බවට පත් කළා, හොරු අයිතිකාරයෝ බවට පත් කළා. ආන් එහෙම කළේ තමන්ගේ අත්නෝ මතය අනුව තමන්ට විශාල ධනයක් අල්ලසක් ලැබිච්ච නිසා. ඉතින් මිනිසුත් නිකන් හිටියේ නැහැ. මිනිස්සු මොකද කළේ? මිනිස්සු එකතු වුණා. එකතු වෙලා දවසක් දා මහා බෝසතාණන් වහන්සේ රාජ උපස්ථානයට වඩිනවා දැකලා මහා බෝසතාණන් වහන්සේ ළඟට ගමන් කරලා බෝපතාණන් වහන්සේගේ පාමුල වැටුණා. ඒ බෝපතාණන් වහන්සේගේ සිරි පාමුල වැටිලා ඒ සිරිපා කමල් වන්දනා කළ අඬන්න පටන් ගත්තා. ඉතින් බෝපතාණන් වහන්සේ අසවදාලා මේ විශාල පිරිසක් මගේ පාමුල මොකටද අඬන්නේ කියලා. අන්න ඒ වෙලාවේ සාමි කණ්ඩහාලෝ විනිච්ඡේ විලෝපං කහදති අහන්තේන ලංජං ගයත්වා පරාජයම් පාපිතෝ. ස්වාමීනි, මේ කණ්ඩහාල නැමැති පුරෝහිතයා අසාධාරණ විදිහටමයි තීන්දු දෙන්නේ. ඔහු අපෙන් අල්ලස් අරගෙන, ඒ වගේම අපේ විරුද්ධකාරයන්ගෙනුත් අල්ලස් අරගෙන, වැඩියෙන් අල්ලස් හම්බුනේ කොයි පැත්තෙන්ද? ආන්නේ පැත්ත අරගෙන අපව පරාජය කළා කිව්වා. ඒ කියන්නේ සැබවින්ම යුක්ති ධර්මයේ නෙමෙයි ඔහු පසිඳලන්ට යෙදුනේ, අයුක්ති ධර්මයේමයි රජ කරන්න යෙදුනේ. ඔහු සිද්ධ කළේ හිමිකාරයෝ හොරු බවට පත් කළා, හොරු හිමිකාරයෝ බවට පත් කළා. ඉතින් වේදනාවක් එනවනේ මිනිසුන්ට. ඉතින් මේ වේදනාව මැදින් ගිහලා බෝපතාණන් වහන්සේට මේ සත්‍ය ප්‍රකාශ කළා. බෝපතාණන් වහන්සේ හැම වෙලාවකම යුක්තිය ඉටු කරන්න පුළුවන් උපරිමයෙන් කටයුතු කළා. හැබැයි යුක්තිය ඉටු කරන මාර්ගයේ කාටවත් හිංසා කළේ නැහැ. අන්න ඒකයි වැදගත් තැන. යුක්තිය ඉටු කරනවා, යුක්තියට තැන දෙනවා. හැබැයි යුක්තියට තැන දෙද්දී තව කෙනෙකුට හිංසා නොවෙන්නත් වග බලාගත්තා. උපරිමයකින් හිංසාව අවම වෙන්න, විරුද්ධ පාර්ශ්වයට සිද්ධ වෙන පාඩුව අලාභය අවම කරලා තමයි ධර්මය මතු කළේ මේ ලෝකේ. ඒක මහා කාරුණික තැනක්. ඊළඟට පින්වතුනි, දැන් මේ විශාල පිරිසක් බෝපතාණන් වහන්සේගෙන් ඉල්ලීම කළා, ස්වාමීනි මේ නඩුව නැවත විසඳන්න, මේ රාජ්‍යයෙන් එකම නැනවතා පැනවතා ඔබ වහන්සේ පමණයි. ඉතින් දැන් බෝපතාණන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලීම කළාට පස්සේ බෝපතාණන් වහන්සේ ඉතින් කැමති වුණා, බය වෙන්න එපා, එහෙනම් මම නඩුව විසඳන්නම් කියලා. දැන් රජතුමාගේ පුතානේ, එනිසා විශාල පිරිසක් එකතු කරලා කාටත් දැනෙන පෙනෙනසේ වහන්නේ නැතුව, සංගමන්නේ නැතුව, ගූහණය කරන්නේ නැතුව මේ කාරණා යුක්තියෙන් මනාව විමසා බලා පිරිස ඉදිරියේම යුක්තියේ පිහිටා, යුක්ති ධර්මයේ පිහිටා, රාජ ධර්මයේ පිහිටා තීන්දුවක් ලබා දුන්නා, තීරණයක් ලබා දුන්නා. මොකක්ද ඒ ලබා දීපු තීන්දුව? තීරණය තීන්දුව තමයි ඒ භාණ්ඩවල අයිතිකාරයෝ අයිතිකාරයෝ කියලාම විසඳුවා. මහාණ්ඩ හොරකම් කරපය සොරු කියලාම විසඳුවා. ආන්නේ විදිහට තමයි තීන්දුව ලබා දුන්නේ. දැන් මේක බොහොම මේ ප්‍රසිද්ධ ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මේ ප්‍රසිද්ධ ප්‍රශ්නය නැත්තම් මේ ප්‍රසිද්ධ ගැටලුව ධාර්මික විසඳපෝ ආරංචිය මුළු නගරයේම පැතිරලා ගියා. ඉතින් රජතුමාට ආරංචිය වුණා, මහබෝසත් කුමරු බොහොම හොඳින් කාගෙත් හෙ දිනාගෙන නඩු විසඳනවා කියලා. ඉන් අනතුරු අර කණ්ඩහාල නැමැති පුරෝහිතයර ලබා දීපු තනතුර මහබෝසත් කුමරුට ලබා දුන්නා. ඒ කියන්නේ තමන්ගේ තාත්තා
පොත් කුමාරයාට කිව්වා අද ඉඳන් දරුවෝ ඔබ මේ රාජ්‍යයේ මිනිසුන්ගේ නඩු බබ විසඳන්න. ඔබ හොඳට තීරණ දෙනවා, තීන්දුව ලබා දෙනවා, කාටත් අලාභයක් නැහැ, අවැඩක් වෙන්නේ නැහැ, නරකක් නපුරක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එනිසා ඒ විදිහට නඩු බබ විසඳන්න කියලා මහා බෝසතාණන් වහන්සේට නඩු ශාලාව විනිශ්චය ඇමතිකම බාර කළා. දැන් ඉතින් ඒ රටේ මිනිසුන්ට යුක්ති ධර්මීෂ්ඨ සිද්ධ වෙනවා. අයුක්තියක් අසාධාරණයක් අවැඩක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කණ්ඩහාලට නම් ලොකු පාඩුවක් වුණා. මොකක්ද පාඩුව? ඔහුට ලැබිච්ච මිල මුදල් අල්ලස් ඒවා නැති වෙලා ගියා. වරෙන් දැන් ලැබීම නැති වෙනකොට උහුල ගන්න බැරි වුණා, දරා ගන්න බැරි වුණා. දැන් කාලයක් තිස්සේ අසාධාරණෙන් හම්බ කරලා ඒ රසයට හුරු වෙච්ච මිනිසුන්ට ඒවා නැති වෙලා යනකොට සල්ල වින්දෝම රූපති පොල්ලකින් බැටකාපු සර්පෙක් වගේ කිපෙනවා. මේ මනස සෑහෙන කාලයක් වැරදි විදිහට භාවිතයට ගත්තාම ඒකට ඇබ්බැහි වෙනවා. වැරැද්දක් වුණත් වැරැද්දක් කියලා දැක්කත් අත මිදෙන්න අමාරුයි. ආන්නේ වගේ මේ ජීවිතේ නරක පුරුදු විසින් ගිල ගන්නවා පින්වතුනි. මුලින්ම නරක පුරුදු පටන් ගන්නේ බොහොම පුංචි සුළු තැනින්. පුංචි දෙයකින් තමයි පටන් ගන්නේ. සුළු තැනින් පටන් ගන්න වැරැද්ද එන්න එන්න බලවත් වෙනවා. අපි හිතමුක පුංචි දරුවෙක්. ගෙදරේ ඉන්න කාලේ අම්මගෙන් තාත්තගෙන් පුංචි මුදලක් නොකියා ගන්නවා. ඒක ඇත්තටම සොරකමක් කියන්න බෑ. ඒ දරුවා ඒ විදිහට මුදලක් ගන්නකොට අම්මත් දන්නවා තාත්තත් දන්නවා. නමුත් තරවටු කිරීමක් කරන්නේ නැහැ. ඒක වරද්ද පෙන්වා දෙන්නේ නැහැ. දාරක ස්නේහය නිසා, ඒ සෙනෙහස නිසා ඒ දරුවා පිළිබඳ උපේක්ෂාවට පත් වෙනවා. ඉතින් ඒ දරුවාම ටික කාලයක් යද්දී තවත් උස් මහත් වෙනකොට ඊට වඩා දෙවනි පියවරක් තබනවා. මුලින් ගත්ත මුදලට වඩා වැඩි මුදලක්, මුලින් ගත්ත ක්‍රමයට වඩා සූක්ෂම ක්‍රමයකින් හිතේ කපටි ගමත් වැඩි කරගෙන ඔන්න ගන්නවා. අර පුංචි කාලේ සෙල්ලමට කරපු හුරතලයට කරපු ඒ වැරද්ද එන්න 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 ඝනීභූත වැරැද්දක් බවට පත් වෙලා අන්තිමට උස් මහත් වෙලා එනකොට ඉතා බරපතල ගණයේ සොරකම් කරන්නට, මෙරකම් කරන්නට, සාහසික කම් කරන්නට නිරායාසයෙන් ඒ පුද්ගලයා හුරු වෙනවා. අපිට පුංචි කාලේ ළමේ ඔය පුංචිම පුංචි කාලේ කුරා කුහුඹුවන්ට පුංචි කෘමි වගේ සතුන්ට හිංසා කරනකොට ඒ පිළිබඳව අම්මා හෝ තාත්තා හෝ දැකලා නිහඬ වෙනවා. නිහඬ වෙනවා කියන්නේ මොකුත් කියන්න හිනා වෙනවා. මදුරුව මරලා පෙන්වනවා, කූඹි මරලා සමට අම්මා තාත්තා පෙන්වනවා. ඒකෙන් හිතන්නේ ඒ දරුවාට හොඳ ආදර්ශයක් ලබා දෙනවා, සතුටක් ලබා දෙනවා කියලා. නමුත් කවුරු හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එහෙම කරනවා නම්, එහෙම කරලා පෙන්වනවා නම් ඒක දරුවාට කරන ලොකුම ලොකු අනර්ථයක්. විසක් ශරීරගත කිරීමක් වගේ. ඉතින් පුංචිම පුංචි කාලේ ළමම් පුංචි කිරිසප්ප පුංචි කමට කරන වැරදි දැකලා ඒ එතන ඉඳන්ම නිවැරදි කරන්න ලැබුණොත් කාලයක් යද්දී බොහෝම නිවැරදි පුද්ගලයෙක් බිහි වෙනවා. ඒ නිසා වැරද්ද වුණත් හටගන්නේ සුළු තැනින්. හටගන්නේ බොහොම පුංචි තැනින්. නමුත් ඒ වැරද්ද බරවත් වෙලා සමහර විට මහා මිනිස් සංහාර කරන තත්ත්වයට පුද්ගලයෝ දරුණු වෙනවා මේ ලෝකේ. මේ ලෝකේ වැරදි වලට අහුවෙච්ච, පව්කම් වලට අහුවෙච්ච උදවිය ලෙස හොඳින් විමසා බැලුවොත් ඒ කාරණේ බොහොම පසක් වෙනවා. දැන් අඟුලිමාල නැමැති ඒ උතුමන් වහන්සේ අරහත් ඵල විමුක්තියෙන් සැනසුණා. නමුත් ඒ උතුමන් වහන්සේට ලැබිච්ච අසත්පුරුෂ ඇසුර නිසා ඒ හිතට එක සිතුවිල්ලක් කාවැද්දුවා. ඒ කාවද්දපු සිතුවිල්ල නිසාම ඒ හරි රෞද්‍ර භාවයට පත් වුණා, උරණ භාවයට පත් වුණා. ඒ නිසාම ඒ උතුමන් වහන්සේ නිවන් පිණිස පින තිබුණත් බලන්න මොනතරම්නම් වැරදි මාවතක ගියාද. මහා කැලේකට වෙලා දවස් ගාණක් නෙමෙයි මාස ගාණක් මිනී මරමින් කන්න බොන්න නැතුව බොහොම රෞද්‍ර වෙලා ලේයින් වැකුණ අත් ඇතිව ලේ පිපාසිත රකුස කුසේ පාළු අඳුරු ඝන කඩුවර වනාන්තරයක කල් ගෙව්වා. මොකක්ද හේතුව? අර සිතුවිල්ල වර්ධවා ගැනීම, චින්තනය වර්ධවා ගැනීම නිසා. ඒ චින්තනය පිරිසුදු නොවිච්ච නිසා, සත්පුරුෂ ඇසුර ඒ වෙනකොට ලැබෙච්ච නැති නිසා, අසත්පුරුෂ ඇසුර නිසා තමයි ඒ නොමග යෑම මුළුමනින්ම සිද්ධ වුණේ. එතෙන් පින්වතුනි, එනිසා පොංචි තැනින් හට ගන්නා වැරද්ද ඝනීභූත වෙලා මහා පර්වතයක් වගේ අකුසල රාශියක් ගොඩ ගැහෙන්න කලින් මේ හිත හික්මවා ගන්න ඕනේ. අකුසල රාශිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මොකටද? කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, උද්ධච්ච කුක්කුච්ච තීන මිද්දේ විචිකිත්සා කියන මෙන්න මේ ධර්මතාවලට අකුසල රාශිය කිව්වා, පව් කන්ද කිව්වා. එතකොට කාම රාගය නැත්තම් රාගය පව් කන්දක් වගේ, ද්වේෂය පව් කන්දක් වගේ, විචිකිච්ඡාව තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච මේවා පව් කඳු. එතකොට මේ අකුසල රාශිය ගොඩ නැගෙන්නේ, මේ අකුසල රාශිය තැනෙන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටික. රාගය එකපාරට ඉපදිච්ච දවසේම රාගය බලවත් නැහැ දරුවන්ගේ. ඉපදිච්ච දවසේ දරුවන්ට ඒ බඳු වූ
මේ සරාගික හැඟීමක් නැහැ. ලෝභය බොහොම සියුම් හිත ඇතුළ තියෙනවා. ද්වේෂයක් තියෙනවා නමුත් ඕලාරික මට්ටමට නැහැ. ඒ දරුවා මොස් මහත් වෙලා එනකොට තමයි ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ රාගය බලවත් වෙන්නේ, ද්වේෂය බලවත් වෙන්නේ. එතකොට සත්පුරුෂ ඇසුරක් තිබුණා නම් ඒ රාගය නැති කරන මාවත, ද්වේෂය නැති කරන මාවත ඔහුට අහන්න ලැබුණා නම්, බහතෝරණ වියේ ඉඳන් ඒ හික්මීම ලැබුණා නම් රාගය නැති වෙනවා, ද්වේෂය නැති වෙනවා, පාපය දුරු වෙනවා. ඒක එහෙමම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිත පිරිසුදු කිරීම බොහොම අනුපිළිවෙලින් සිද්ධ කරන්න ඕන. එයින් අදහස් කළේ කලබල වෙලා එහෙම සිද්ධ කරන්න බෑ. අනුපුම්බේන මේ ධාවී තෝක තෝකං කනේ කනේ කම්මාරු රජතස්සේව නිද්ධමේ මලමද්ද මත්තනෝ. එහෙමන දේශනා කළේ රන්කරුවෙක් රත්තරම් භාණ්ඩ හදන්නට පිරිසුදු රත්තරම් පෙරලා ගන්නවා. ඒ උදෙසා සැහැන වේසක් දරනවා. විවිධ උෂ්ණත්ව මට්ටම් වලට රත් කරමින් ඒ ඒ අපිරිසුදු දේ ඉවත් කරනවා. අන්න එහෙම තමයි සෑහෙන කාලයක වෙහෙසක අවසානයේ පිරිසුදු රත්තරන් දිදුලන් රත්තරන් ලැබෙන. අන්න ඒ වගේ මේ හිතත් හදා ගන්න කෙනා ටිකෙන් ටික දන දන හඳුන හඳුනා පාපය දුරු කරලා කුසලයේ උපදවාගෙන අමාරුවෙන් නමුත් කුසල් පිට රඳවාගෙන හැඟීම් ජයගෙන මේ ගමන යන්ට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ එදා ඒ කණ්ඩහාලට ලැබිච්ච ලාභ නැති වුණා. ඔහුට ලැබිච්ච ලැබීම් නැති වුණා. වරදාන නැති වුණා. පිළිගැනීම නැති වුණා. බලය නැති වුණා. ඉතින් බලයක් නැති වෙනකොට, පිළිගැනීම නැති වෙනකොට, වරදාන නැති වෙනකොට උරණ වෙනවා. ධර්මයෙන් නොපිහිටපුවා. ඒක තමයි හැටි. මේ කණ්ඩහාල පාන්නේ වගේ උරණ වුණා. මහා බෝසතාණන් වහන්සේක තමයි උරණ වුණේ. තමන්ගේ වැරද්ද දැක්කේ නැහැ. තමන්ගේ පව්කම් දැක්කේ නැහැ. වැරද්දනේ පිටු දකින්න ඕනේ. පිටු දැක්කේ වැරද්දනේ මේ කල්යාණ මිත්‍රත්වය. පිටු දැක්කේ සත්පුරුෂයා. අන්න බලන්න වරදින වැරදිල්ල. ඉතින් දැන් මේ කණ්ඩහාල බෝසතාණන් වහන්සේ කෙරෙහි බලවත් ආඝාතයක්, බලවත් වෛරයකින් බැඳිලා ගියා. දැන් අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නේ බෝසතාණන් වහන්සේට හිංසාවක් කරන්න. කවුද බෝසතාණන් වහන්සේ? ඒක රාජ රජතුමාගේ පුත් කුමාරයා. කණ්ඩහාල කියන්නේ ඒක රාජ රජතුමාගේ පුරෝහිතයා. පුරෝහිතය බලාගෙන ඉන්නවා රාජකුමාරයා ඝාතනය කළා සතුටු වෙන්න, රාජකුමාරයාට හිංසා පමුණවන්න. පින්වතුනි, ඒක බලන්න මේ ඝාතනය කරන මත්තමට හිතවිල්ල සැහැසි වෙනවා. තමන්ට ලාභ ලැබුණ නැති වුණාම, ලැබෙච්ච ලාභේ වැළකුණාම ඝාතනය කළා හෝ ඒක ලබන්න හිතනවා. එතනින් එහා වන අනතුර පේන්නේ. ප්‍රාණඝාතය කළොත් සතර අපායේ වැටෙනවා. අනන්ත ජාතීන් අඩු වයසින් මැරෙන්න සිද්ධ වෙනවා. ලෙඩ රෝග බහුල කෙනෙක් වෙනවා. දුක් විපත් බහුල කෙනෙක් වෙනවා. හතුරෝ බහුල වෙනවා. ඒකක්වත් පේන්නේ නැහැ. පේන්නේ නැති හේතුව මොකක්ද? මෝහයෙන් නැමැති ඝන බහල තිමිර පටලයෙන් හදවත වැහුවා, ප්‍රඥාව වැහුවා, ආවරණය කළා. ඥානය නුවණ මතුවෙලා ආවේ නැහැ. එතකොට මතුවෙලා එන්නේ නැති වෙනකොට දැන් වෛරයේ පැත්තට හිතුවිල්ලක් ඇති වුණාම ඒකම නැවත කල්පනා වෙනවා. එක සිතුවිල්ලක් හිතන ගියා මේ ඔස්සේ හිත දුවනවා. මේ හිතේ ඒ වේගවත් දිවිල්ල නැති කරගන්න බැරි වුණොත් එහෙම මහා බලවත් අනතුරු පුද්ගලයාට සිද්ධ වෙනවා. ඒ සිතුවිල්ල පැන නගිනකොට ඒ සිතුවිල්ල නරකනම් නපුරු නම් කඩලා ඉවත් කරගන්න දක්ෂ වෙන්න ඕනි. ඒ උදෙසා සිතුවිල්ල නරකයි කියලා හඳුනගන්න එපා. නරක සිතුවිල්ලක් කියලා දන්නේ නැත්තම්, ඒකේ අහිතකර බලපෑම් දන්නේ නැත්තම් ඒ ගැනම නම් කල්පනා කරන්නේ තේ සිතුවිල්ල බලවත් වෙලා ශක්තිමත් වෙනවා. එතකොට තමයි පුද්ගලයෝ බොහෝ කල්පනා කරලා කාලයක් තිස්සේ සැලසුම් සහගතව මනුෂ්‍ය ඝාතන කරන්නේ, සැලසුම් සහගතව ඉඳලා මේ මිනිසුන් ඝාතනය කරන්නේ, සොරමැරකම් කරන්නේ, කඩා වඩා ගන්න. ඒ එක සිතුවිල්ලක් ඇති වෙලා ඒ ඔස්සේ දුර දිග ගිහිල්ලා එහෙම තමයි. ඉතින් ඒ නිසා ඒ මුලින්ම ඒ සිත පාලනය කරගන්න ලැබුණොත්, හික්මවා ගන්න ලැබුණොත් ඒක සුවිශාලම ජයග්‍රහණයක් මේ ජීවිතේ. ඒ නිසා පුංචි තැනින් කඩන්න පුළුවන් අකුසලේ දුර දිගට අරන් යන්න හොඳ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළනේ අනුමත්තේසු වඤ්ඤේසු බහෙදස්සාමි කියලා. පුංචි වැරැද්දේ පවා, අනුමාත්‍ර වැරැද්දේ පවා බිය දකින්න. අනුමාත්‍ර වැරැද්දේ පවා ඇති සාවජ්‍ය බව දකින්න. අනුමාත්‍ර වැරැද්දේ පවා ඇති අනාගත බිය දැකලා කටයුතු කරනකොට එයාගේ අතින් පුංචි වැරැද්දක්වත් සිද්ධ වෙන්නේ. පුංචි වැරද්දක්වත් සිද්ධ වෙන්නේ නැත්නම් ලොකු වැරද්දක් සිද්ධ වෙන්නේ ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ හික්මීම බොහොම හොඳයි. පුංචි කාලේ ඉඳන්ම හිත නිවාගෙන පුංචි වැරද්දක්වත් නොකර ජීවිතේම කිලුටු කරගන්න නැතුව කෙනෙකුට පවත්වන්න ලැබෙනවා නම් ඒක කොයි තරම් වටිනවද? ඉතින් මේ කණ්ඩහාලයන් දැන් බෝසතාණන් වහන්සේ ඝාතනය කරන්න අවස්ථාවක් බලාගෙන ඉන්නේ. බෝසතාණන් වහන්සේ බොහොම සිහි කල්පනාවෙන් වැඩ කරනවා. ඕනම තැනකින් ඕනම විපතකින් බේරෙන්නට ඥානය පාවිච්චි කරනවා, නුවණ පාවිච්චි කරනවා. ඉතින් මේ කණ්ඩහාල
සේවාකම් කරන රජතුමා ඒකරාජ රජතුමානේ මහබෝව ප්‍රතාරණන් වහන්සේගේ පිය මහ රජතුමා ඒ බොහොම මේ නුවණ අඩු වහා පහදින වහා අපහදින පුද්ගලිය ආරංචි මාත්‍රයෙන් උරණ වෙනවා ආරංචි මාත්‍රයෙන් පහදිනවා එහෙම අය හරි අවදානම් වහාම පහදිනයි වහාම අපහදින්න පුළුවන් මොහොතින් පහදිනයි මොහොතින් අපහදින්න පුළුවන් ඉතින් දවසක් දා මේ ඒකරාජ රජතුමා රාත්‍රියේ නින්දට වැටිලා ඉන්නකොට රජතුමාට සිහිනයෙන් දිව්‍ය ලෝකේ පෙනුණා. දිව්‍ය ලෝකයේ ඇති පැම් පොකුණු උයම් පොකුණු ඒ වගේම දිව්‍ය ලෝකයේ ඇති සෝභමාන වස්තුන් දෙවිවරු දෙවඟනුන් ඔවුන්ගේ රූප විලාස මේ ඔක්කොම ලස්සන හීනක පෙනිලා ගියා. ඉතින් දැන් හීනය දැක්කහම රජතුමාට ආසය තුන ඇත්තටම මේ දිව්‍ය ලෝකේ බලන්න ඕනේ. ඉතින් දැන් උපදෙස් ගන්න එපාය දිව්‍ය ලෝකේ යන්න පුරෝහිතයාට එන්න කිව්වා කණ්ඩහාල් ඇව්වා මට මෙන්න මෙහෙම හීනයක් පෙනුණා මං දිව්‍ය ලෝකේ යන්න කැමැති මොකද්ද කරන්න ඕනේ අන්න බලන්න අසත්පුරුෂයා තමන්ගේ වෛරය පරිමහා ගන්නට තැන පාවිච්චි කරන හැටි දැන් රජතුමාගේ හිතවත්කම පාවිච්චි කළා තමන්ගේ පුද්ගලික වෛරය පරිමසා ගන්නට කිව්වා දේවයන් වහන්ස අති දානං දදන්තෝ සම්බ චතුක්කේන යඤ්ඤං යදසු අති දානයක් ඔබ දෙන්න ඕනේ කිව්වා හැම දෙයකින්ම හතර හතර ගානේ දන් දෙන්න ඕනේ කිව්වා මේක බොහොම සිත මේ බොහොම වේදනාවට පත්වන කතාවක් මොකක්ද මේ අතිදානය කියන්නේ අතිදානයකින් අතිදානං කෙලවීම මොකක්ද අතිදානය කියන්නේ අත්තනෝ පිය පුත්තා පිය භාර්යා පිය දීතරෝ මහා විභව සෙට්ටිනෝ මංගල හත්ති අස්සාදයෝ එතකොට තමන්ගේ පිය පුත්‍රයන් පිය භාර්යාවරු පිය දියණිය ඒ වගේම ඒ රටේ ඉන්න මහා ධනවත් රජතුමා මංගල හස්තියා මංගල ඇතා කියන මෙන්න මේ චත්තාරෝ චත් මෙන්න මේ වස්තුන් හතර හතර බැගින් ද්විපද චතුප්පදේ යඤ්ඤත්ථාය දෙපා ඇති සත්තු සිව්පා ඇති සත්තු යාගේ පිණිස පූජා කරලා ඒ කියන්නේ යඤ්ඤා වාටයක් යාග වලක් හරලේ වලේ ඔක්කොම දාලා ඉන්න අනතුරුව ඔවුන්ගේ බෙල්ල කපලා බෙල්ල කපනකොට ගලාගෙන ලේ එකතු කරලා ගින්නක් ගහලා අන්නේ ගින්නට ලේ ටික දාන්න ඕනේ එතකොට තමයි සුගතිය යන්න පුළුවන් කිව්වා. ඔන්න ලබා දීපු අවවාදේ හැටි. අනුශාසනාවේ හැටි ඔන්න බලන්න. දැන් මේ බය නැතුව කීපයට තමන්ගේ දරුවෝ දන් දෙන්න කපලා දාන්න ඕනේ කිව්වා. තමන්ගේ දරුවෝ ඝාතනය කරන්න. රජතුමාට කියන්නේ. රජතුමා කල්පනා කරන්න එපැයි මෙහෙම සුගතිය යන්න පුළුවන්ද කියලා. එතකොට එහෙම සුගතිය යනවා නම් පින් කරන අය දුගතිය යන්න එපැයි. එතකොට වරදවා ගැනීම නිසා සංඥා විපරියාසයම ඇති වුණා. ඉතින් රජතුමා හිතුවා මේ කන්දහාලය බොහොම පණ්ඩිතයි කියලා. බලන්න දැන් ඒ කන්දහාල ලබා දීපු උපදේශය ඕන බොළඳ දරුවෙකුට උනත් තේරෙනවා මේ වැඩේ කරොත් නම් හොඳක් වෙන්නේ නැහැ කියලා. තමන්ගේ දරුවෝ මරලා තමන්ගේ භාර්යාව මරලා සුගතිය යන්නේ කොහොමද? දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද? ඒක දෙවිවරු කියන්නේ එතකොට පින්කාරය. එතකොට දෙවිවරු කියන්නේ පව්කාරයනේ පින්කාරයෝ නෙමෙයි එහෙම බලනකොට. දිව්‍ය ලෝකේ ඉන්නේ ශ්‍රද්ධාවෙන් යුතුව සීලයෙන් යුතුව ශ්‍රුත ත්‍යාග ප්‍රඥාවෙන් යුතු ඒ උතුම් ජීවිත ලැබපු අය. ඉතින් දැන් කණ්ඩහාල නැත්තම් පුරෝහිතයා කියපු විදිහටම එකතු කළා සියලුම පිරිස්. දැන් ඒ පිරිස අතර ඉන්නවා මහ බෝසතාණන් වහන්සේ. සූර්ය කුමාරයා, බද්දසේන සූර කියන කුමාරවරු ඉන්න ඔක්කොම ඉන්නේ දැන් අත් ගැට ගහලා කකුල් දන්වැල් දාලා ගැට ගහලා අර යාගවලේ. ඒ යාගවලේ දැන් එකතු කළා අලි ඉන්නවා, ඇත්තු ඉන්නවා, අශ්වයෝ ඉන්නවා. ඒ වගේම එළදෙන්නු ඉන්නවා නාඹ වස්සෝ වැස්සියෝ ඉන්නවා ඒ වගේම තවත් විශාල සත්තු පිරිසක් දහස් ගානක සත්තු ටිකක් එකතු කළා. ඔය යාගේ ඉන්දියාවේ තිබුණා නේ කාලේ මේ මෑතක් වෙනකම් තිබුණා. දැන් වුණත් මොන යම් වූ රටවල් වල තියෙන්න පුළුවන්. එතකොට ඒ සත්තු ඝාතනය කළා බෙල්ල කපලා ලේ බේරෙනකොට ඒ අතෝ හිතනවා මේක පිනක් කියලා. බලන්න මිත්‍යා දෘෂ්ටියක හැටි. මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණ පුද්ගලයා මොනතරම් වියරු වෙනවද නපුරු වෙනවද හිතන්නත් අමාරුයි. ඉතින් දැන් මහබෝපතාණන් වහන්සේ යාගවලේ රජකුමාරොත් ඔක්කෝම යාගයට දැන් සෝදානම් කළා. යාගය කියන්නේ ඝාතනය කරන්න සෝදානම් කළා. ඉතින් මුළු නගරේම මේ ආරංචියේ පැතිරිලා ගිය විශාල පිරිසක් එකතු වුණා. බෝපතාණන් වහන්සේ දැනගෙන හිටියා කන්දහාල මා කෙරේ වෛරයෙන් ඉන්නේ. මොකද වෛරයෙන් ඉන්න හේතුව ඔහුට නඩු විසඳන්න අවස්ථාව නැහැ. නඩු විසඳන්න අවස්ථාව නොලැබෙනකොට මොකද වෙන්නේ? ලැබිච්ච ලාභ නැති වුණා. අර අල්ලස් එහෙම ලැබීම නැති වුණා. එනිසා තමයි දැන් මේ වෛරය බැඳලා ඉන්නේ. මහ ජනතාව හැඳුවා වැළපුණා. මහබෝපතාණන් වහන්සේත් නිකම්ම මේ මෙරළ යනවා කියලා හිතුවේ නැහැ. කල්පනා කළා මම රජතුමාට කියලා කොහමාරි බේරෙන්න ඕනේ. පුළුවන් සෑම උත්සාහයක්ම ගත්තා. රජතුමාගේ විශ්වාසවන්ත ඇමතිවරු ලබා කිව්වා මේ කන්දහාල
වෛරයක් පිරිමහන්නේ. ඒ නිසා මේකට අවස්ථාව දෙන්න එපා. මේ සියලු දෙනාම නිවැරදි ඛණ්ඩහාල තමයි වැරදි කියලා. නමුත් අර දිව්‍ය ලෝකේ හීනෙන්ද කලනේ. ඒ හීනයට තැන දුන්නා සත්පුරුෂ ධර්මයට තැන දුන්නේ නැහැ. හීනයට තැන දුන්නා සත්පුරුෂය හඳුනගන්න බැරි වුණා. එහෙම වුණාම ජීවිත කොච්චර පිරිහෙනවද පින්වතුනි. එනිසා මේ සිහින වගේ සිතුවිලි වලට වඩා වැදගත් තැන් දෙන්න එපා ජීවිතේ. සත්පුරුෂ කම් වලට තැන් දෙන්න. සත්පුරුෂ අදහස් වලට තැන දෙන්න. සත් ධර්මයේ ජීවිතේ තැන ලබා දෙන්න. ලද බලඳ අදහස් වලට තැන දෙන්න හොඳ නැහැ. ඉතින් දැන් ඛණ්ඩහාලයන් තමයි දැන් මේ මහා යාගයේ මෙහෙවන්නේ. දැන් මහා රජතුමාත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඛණ්ඩහාලයන් මොකද කළේ? රත්තරන් පාත්‍රයක් අතට අරගෙන කඩුවක් අරගෙන දැන් මේ යාගාවාටයට බැස්සා. බැස්සේ මොකද? බෙල්ල කපන්න කාගේද? මහා බෝසතාණන් මහන්සේ. ඔහුට ප්‍රශ්නේ තියෙන මහා බෝසතාණන් මහන්සේත් එක්ක. නමුත් මහා බෝසතාණන් මහන්සේ විතරක් ඍජුව ඉලක්ක කරලා ඝාතනය කරන්න බෑනේ. අන්න ඒ නිසා මොකද කළේ? ඍජුව ඉලක්ක කරලා ඝාතනය කරන්න බැරි නිසා තවත් විශාල පිරිසක් ඝාතනය කරන්න සැලසුම් කරා. ඔන්න බලන්නකෝ මිනිහාගේ හිත පාපයට නතු වුණාම ඒ පාපය මොනතරම් බලවත්ව ඝනීභූතව පැතිරලා යනවද කියලා. පුංචි කුරා කුහුඹුවෙක් ඝාතනය කරන් ලැජ්ජා බයක් නැති වෙනකොට පස්සේ කාලෙක ඕනම පුද්ගලයෙක් ඝාතනය කරන්න ඒ අවි ආත කඩුව උස්සනවා. ඒක හැටි එහෙම තමයි. ඉතින් ඒ වෙලාවේ දැන් මහා බෝසතාණන් වහන්සේගේ දේවිය බලාගෙන ඉන්නවා. දේවිය කවුද? චන්දා කුමාරිකා. පුදුම වේදනාවක් ඇති වුණා. දැන් රජතුමාට කිව්වා හරි ගියේ නැහැ. වගකීවුත්තන්ට කිව්වා හරි ගියේ නැහැ. මෙතන අසාධාරණයි. මේක කරන්න එපා. මේ රජකුමාරවරු හතර දෙනාම නිවැරදි. මෙතන බොරුවක්. මේ කණ්ඩාහලගේ අත්නෝ මතයක්. මොහු පාපියෙක්. මොහු අල්ලස් ගත්ත කෙනෙක්. රටට පිළිලයක්. මෙතුමා හින්දා තමයි මේ මුළු රට මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. මේ විදිහට කිව්වා. නමුත් කිව්වට අර බොළඳ රජතුමා, බාල මෝඩ රජතුමා පිළිගත්තේ නැහැ. ඔහුට හිතෙන්නේම නැහැ කණ්ඩාහල හරි. කණ්ඩාහල තමයි මගේ සත්පුරුෂයා. මට මේ දෙවලුම යන්න පාර කියන කෙනා. ඉතින් එහෙමත් රජවරු ඉන්නවනේ මේ ලෝකේ. ඉතින් ඒ වෙලාවේ දැන් චන්දා දේවිය බැලුවා දැන් හරියන්නේ නැහැ. චන්දා දේවිය කියන්නේ ඇත්තටම යශෝදරා දේවියනේ. ඒතර යශෝදරා එදත් මහා බෝසතාණන් වහන්සේට ජීවිතය අතහැරලා පිහිට වෙච්ච උත්තමාවියනේ. ඉතින් දැන් චන්දා දේවිය ඒ වෙලාවේ බොහොම වීර කාන්තාවක් ලෙස නැගී ඉඳලා කල්පනා කරනවා. අත්තනෝ සත්‍ය බලේන සාමිකස්ස සොත්තින් කරිස්සමි. මම සත්‍ය ක්‍රියා කළා. මගේ ස්වාමියාට යහපතක් කරන්න. අතහරින්නේ නැහැ. ඒක තමයි දයාබර භාර්යාවකගේ ලක්ෂණය. මරුණත් තම ස්වාමියා අතහරින්න පුළුවන් උප්පරිමයකින් පිහිට වෙනවා. ජීවිතය නිසාවත් අතහැර දාලා යන්නේ නැහැ. ඒ වෙලාවේ මොකද කළේ ඇය? දෑත නල්ලේ තබාගෙන දේවුද්ධාපන කර්මය. ඒ කියන්නේ දේවුද්ධාපන කර්මය කියන්නේ දෙවියන්ට ඇහෙනසේ කිව්වා. මම මගේ ජීවිතය පිරිසුදුව මේ වෙනකම් පවත්වලා තියෙනවා. වැරදි කාම සේවනයේ හැසිරෙලා නැහැ. බාල බොළඳ වැඩ කරලා නැහැ. දන් දීලා තියෙනවා. බොරු කියලා නැහැ. කේලාම් නැහැ. මගේ ජීවිතයේ සත්පුරුෂයා සත්පුරුෂ විදියට මම හිටියා. පන්සීල ආරක්ෂා කළා. ওই විදියට තමන්ගේ ජීවිතයේ තියෙන එකින් එක ගුණ දැන් හදවතින් සිහි කරනවා විතරක් නෙමෙයි වචනයෙන් කියනවා. ඒ එහෙම කිය කියා ඉදන් ඒකාන්තේනෙම පාපකම්. මම මේක ඒකාන්තෙන් පාප කර්මය. මොකක්ද මේ ඛණ්ඩහාලයන් කරන්න හදන දේ? ඛණ්ඩහාලයෝ මොකද කරන්නේ? සුගති මාර්ගය කියලා ඒකාන්තෙන් පෙන්වන්නේ දුගති මාර්ගයයි. එනිසා මේක දෙවියෝ දකින්න ඕනේ. මගේ ස්වාමියාට වෙන විපත ඒකාන්තෙන් බලක්වන්නේ. මගේ ස්වාමියා ධාර්මිකයි. ධාර්මිකව නඩුහබ විසඳුවා. මිනිසුන්ට පිහිට වුණා. පව්කම් කරලා නැහැ. සීලවන්තයි, ගුණවන්තයි. මමත් එහෙමයි කියලා. යා දේවතා ඉද ලෝකේ සම්බාතා සරණං ගතා. අනාථං තායත මමං යතාහං පතිමාසියං. ඔන්න ඇයි ප්‍රකාශ කරනවා මේ ලෝකේ දෙවිවරු ඉන්නවා. දෙවිවරුන්ට ඇහෙන්න ඕනේ මගේ මේ කීම. මම අනාථ කරන්න එපා. මගේ ස්වාමියා මට අහිමි කරන්න එපා. අපි බොහොම හොඳට සමගියෙන් සතුටින් සත්පුරුෂව සිල්වත්ව ජීවත් වුණා. ඒ බව නුඹලා දන්නවා. දැන් මේ වෙලාවේ පිහිට වෙන දෙවිවරු ඉන්නවනම්. ඉතින් මේ වෙලාවේ මේ වචන ටික කියනකොටම ක්ෂණයකින් සක්දෙව් රජතුමාට දැනුණානේ. අන්න බලන්නේ සත්‍යවාදී පුද්ගලයාගේ අවංක අව්‍යාජ ගුණයක් හදවතේ පිහිටි පුද්ගලයාගේ වචනයේ බලය. සමහර විට ඒ වචනය ළඟ ඉන්න මිනිහෙකුට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි යොදුන් ගානක් ඈත දිව්‍ය ලෝකයේ ඉන්න සක්දෙව් රජතුමාට කනාග කියනෝ වගේ මහා ഘോഷාවකින් කියනෝ වගේ හැවුණා. ඒ නිසා ඔබේ වචනයට, ඔබේ ආරාධනාවට, ඒ වගේම ඔබේ මුවින් පිටවන්නා වූ යම් ප්‍රකාශයක් වෙනම් මේ ප්‍රකාශයට කන් දෙන ඕනතරම් දෙවිවරු ඉන්නවා. හැබැයි ඔබ සත්පුරුෂ වෙන්න ඕන. සීලවන්ත වෙන්න ඕනේ, ගුණවන්ත වෙන්න ඕනේ. සත්පුරුෂකම සීලවන්ත භාවය අකණ්ඩව අවිච්චින්නව පවත්වා ගන්න ඕනේ. පුංචි පුංචි තැන්වල ඇතිවන පීඩා නෙමෙයි.
මුළු ජීවිතේ මොන තරම් පීඩාවත් සීලයේ ගුණයම ගරුකොට ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒ සත්‍යක්‍රියාව සමග ජීවිතේ තිබුණ සත්‍ය දේන සත්‍යක්‍රියා කළේ තමන් පතිවත රැකපු බව ඇය සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් සක්දේව රජතුමා සිද්ධිය දැකලා වහාම පැමිණුණා. ගිනිගත් යකඩ කූටයක් ගිනිගත් තව මහ විශාල පර්වතයක් අතින් අරගෙන තමයි ආවේ. ඇවිල්ලා රජතුමා ඉස්සරහා මේ අහසේ පෙනී හිටියා. එතකොට දැන් මේ අහසේ පෙනී ඉන සක්දේව රජතුමා යක්ෂ විලාසයෙන් ඉන්නේ. රජතුමා හොඳටම බය වුණා. ඒ වගේම රජතුමා තර්ජනය කළා. තර්ජනය කළේ කොහොමද? මහා මෝඩ රජය නැත්තම් නුවණ නැතිව රජකම් කරන රජතුමනි, ඔබ මේ සිද්ධ කරන්නේ මහා විශාල ව්‍යසනයක්. ඔබ මේ පිරිස මුදා හැරියේ නැත්තම් මෙන්න මේ ගිනිගත් ආව පර්වතයේ මේ වජ්‍රමය පර්වතයේ ඔබේ ඔළුවට හැරලා ඔබ මෙතනම පොඩි කරනවා කිව්වා. පාප රාජ කාලකණි රාජ අහනම කාලකණි පාපේ රජතුමනි, කදා තයා පානාති පාතේන සුගති ගමනං දිට්ඨ පුබ්බං, ඔබ කවද්ද දැකලා තියෙන්නේ ප්‍රාණඝාතය කරපොයි සුගති යනවා. අන්නේ වෙලාවේ බොහොම බය කරලා හීන් දාඩිය දාන ශරීරයේ සලස්වලා ඉන්න අනතුරුව මේ රජතුමා ලවා මේ විශාල පිරිස මුදා හරින්න සැලැස්සුවා. ඒ වගේම අර දුෂ්ට වූ කණ්ඩහාල බ්‍රාහ්මණයා ඉන්නවනේ කඩු බොස්සගෙන රජතුමාගේ අණ ලැබෙනකන් ඝාතනය කරන්න. ආන්නේ කණ්ඩහාලයන්ටත් පෙනී ඉඳලා කිව්වා, මේ ගලෙන් මේ පර්වතයෙන් මේ අයෝ කූටයෙන් මේ වජ්‍රායුධයෙන් ඔබව තලනවා, එනිසා වහාම මුදා හරින්න කියලා. එතකොට දැන් මේ බ්‍රාහ්මණතුමා මේ ආශ්චර්ය දැකලා රජතුමා දෙන්න එකතු වෙලා සියලු දෙනාම බන්ධනෙන් මුදා හැරියා. හැබැයි මේ මොහොතේ විශාල මහ ජනතාවක් එකතු වෙලා ඉන්න ආඩා ආඩා වැළපි වැළපි නෑ, කවුරුවත් කියන දේ රජතුමා අහන්නේ නෑනේ. අන්න ඒ වෙලාවේ මහ ජනතාව තමන්ට අවස්ථාව ලැබිච්ච ගමන් මොකද කළේ? මහා කෝලාහලයක් ඇල්ලලා වට කළා. වට කළා අර පාපී බ්‍රාහ්මණය ඇල්ලුවා. පාපී බ්‍රාහ්මණය අල්ලලා හැම කෙනාටම හැම කෙනාම කිව්වා, අපි හැමෝම මේ බ්‍රාහ්මණයට දඬුවම් දෙන්න ඕනේ. ඒක නිසා එක එක ගලින් ගහලා මොහුට දඬුවම් දෙමු කියලා හැමෝම එක එක ගලකින් ගැහුවා. එක එක ගලකින් ලක්ෂ ගාන ගැහුවට පස්සේ මුළු ශරීරයේම සිදුරු වෙලා මේ පුද්ගලයා යඤ්ඤා වාටේම ලේ පෙරාගෙන එහෙම මැරිලා වැටුණා. ඉන් අනතුර රජතුමාට දැන් ඒ දඬුවම දෙන්න හදන්නේ. නමුත් රජතුමා මහා බෝපතාණන් වහන්සේගේ තාත්තා. බෝපතාණන් වහන්සේ කල්ලාත්වම දැනගත්තා. රජතුමාටත් මේ දඬුවම ලැබෙන බව දැනගෙන කල්ලාත්වම රජතුමා ඒ අනතුරෙන් බේරගන්න කල්පනා කළා. ඉතින් මහා ජනතාවට කිව්වා, මේ මගේ තාත්තා මරන්න එපා කිව්වා. ඒ වෙලාවේ මහා ජනතාව කිව්වා, හොඳයි මරන්නේ නැන්නේ, හැබැයි මේ රාජ්‍ය මේ විජිතේ මේ රජතුමාට ඉන්න දෙන්නේ නැහැ. මහු චණ්ඩාලෙක් කළ යවන්න කිව්වා චණ්ඩාල ගමට, මේ කරපු සණ්ඩාල නොසණ්ඩාල වැඩේ නිසා. ආන්නේ වෙලාවේ දැන් රජතුමාට කරන්න දෙයක් නැහැ. මහා බෝපතාණන් වහන්සේට මහා ජනතාව තමයි ඉල්ලන්නේ. ඒ නිසා මහා ජනතාවගේ ඉල්ලීමට තවන් දීලා චණ්ඩාලයෙක් කරලා තාත්තා ඝාතනය නොකර චණ්ඩාල ගමට යවුවා. අර තිබ්බ රජ ඊසුර යස ඊසුර ඔක්කොම නැති වෙලා ගියා. ඔක්කොම නැති වෙලා ගියා. අවසානයේ මොකද සිද්ධ වුණේ? මේ ජීවිතේ ලොකුම පරිහානියකට පත් වුණා. මහා බෝපතාණන් වහන්සේ රජ වුණා. සක්දේව රජතුමා අහසේ ඉඳගෙන අමා ධර්මයේ දේශනා කළා. මහා බෝසත් ගුණය ලොවට ඇහෙන්න ප්‍රකාශ කළා. ඒ වගේම මේ චන්දා දේවියගේ යශෝදරාවගේ ගුණය ලොවට ඇහෙන්න ප්‍රකාශ කළා. දෙවිවරුන්ගේ හද సంతාන පවා ඒ මහා බෝසත් ගුණයෙන් කම්පා වුණා. යශෝධරාවගේ ගුණයෙන් ඇලලී ගියා. බලන්න හිතලා. එනිසා ඔබ ගුණයම දියුණු කරන්න. මොනම තැනකවත් ප්‍රමාදය එහෙම නැත්තම් මොනම තැනකවත් පාපය අගය කරන්න එපා. ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේ ওই විදිහට ඒ මහා මාරක අනතුරෙන් බේරුණා. තනියමනේ විශාල සත්ව පිරිසක් බේරුවා. ඔක්කොම බේරලා තමනුත් බේරිලා ඉන්න අනතුරු රාජ්‍යයක් ලබාගෙන දැහැමින් සෙමින් දසරාජ ධර්මයෙන් රාජ්‍ය කළා. මහා බෝසතාණන් වහන්සේ ගෙදා හිටපේ තාත්තා චණ්ඩාල කුලයට අයිති කළා දුන්නා. ඊට පස්සේ තෙන් ඔහුට ආය ඒ ජීවිතේ රජකම් කරන්න බෑ. ඒක රාජ නියමයක්. ඉතින් හැබැයි රජතුමාට මහා බෝපතාණන් වහන්සේ සියලු දේවල් යව්වා. කෑම බීම ආදී දේවල් යව්වා. කෘතවේදීත්වයෙන් සැලකුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉතිහාස කතාව දේශනා කළේ මේ සත්‍යයේ ඇති වටිනාකම, අදිෂ්ඨානයේ වටිනාකම, සැබෑම ගුණයේ ඇති වටිනාකම, යුක්තියට අනුව වැඩ කිරීමේ වටිනාකම මේ මුළු මහත් ජන සමාජයට කියා දෙමින් ත්‍යාගය, අතහැරීම, දානය කියන උතුම් ගුණේ වටිනාකම මේ ජන සමාජයට කියා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ විදිහට මට එදා හිංසා පැමිණු කණ්ඩහාල තමයි මෙදා දෙව්දතුන් ලෙස මහා උරණමි නිරේපදුනේ. අන්න බලන්න පින්වතුනි, එදා ගෝතමී දේවිය තමයි මහා මායා දේවිය ලෙස මෙදා ඒ මහා බෝසත් පුත් කුමරු මේ ලෝකයට දායාද කළ ලොව පින් ඇති මම්මා බවට පත් වුණේ.
ඒ චන්දා දේවිය තමයි රාහුල මාතා ලෙස එදා මහා බෝසතාණන් වහන්සේට අවසාන ජීවිතයේදී දයාබර භාර්යාව බවට පත් වුණේ. එදා වාසුල පුත් කුමරු තමයි මෙදා රාහුලයන් ලෙස ඉපදිලා ඒ ඉතිහාසයේ මහා බෝසතාණන් වහන්සේ දීපු සහයෝගය අනුව මේ ජීවිතයේම මඟඵල නිවන් ලබා සැලසුණේ. එදා සේලා නැගණී ලෙස ඉපදුනේ උප්පලවන්නා රාජකුමාරයා. උප්පලවන්නා රාජකුමාරිකාව සූර නම් වූ සහෝදරය ලෙස ඉපදුනේදා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ. භද්දසේන ලෙස ඉපදිලා බොහෝම සහෝදර ස්නේහයෙන් බැඳී ගියේ මහා මොග්ගල්ලාන. සූර්ය කුමාරය ලෙස ඉපදුනේ සාරිපුත්ත. ඔය විදිහට එදා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය ජයගත් හැටි, සිදුවීම් ජයගත් හැටි, ලෝකය තුළ අකම්පිතව අභීතව සිදුවීම් වලට මුහුණ දීලා සත්‍ය ජයග්‍රහණය කරවපු හැටි, ධර්මය ජයග්‍රහණය කරපු හැටි මේ බණ කතාවෙන් කියලා දුන්නා. චන්ද කුමාර චරියාවෙන් තවත් මහා බෝසත් ගුණ මේ කතාව තුළ පිළිබිඹු වෙනවා. ඉතින් පින්වතුනි, බලන ජීවිතේ අමාරුම තැනක ඉහලින්ම ජය ගන්න කටයුතු කරපු විදිය මොකක්ද? එතෙන්ට හේතු වුණේ සත්‍යය ධර්මය. සත්‍යය ධර්මය කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම්, සත්‍යයත් සත්පුරුෂ ධර්මයක් තියෙනවා නම් ඕනම තැනකින් ජය ගන්න පුළුවන්. ඒ නිසා ඔබ සත්‍යවාදී වෙන්න, සත්පුරුෂයෙක් වෙන්න, සිල්වතෙක් වෙන්න ඒකාන්තයෙන් ඔබට ජය ලැබෙනවා. සංසාරයෙන් අතෙමි දෙන්න පුළුවන්. මේ මිහිරි බණ කතාව ඔබේ ජීවිතයට දිරියක් වේවා, මඟ පෙන්වීමක් වේවා, අභියෝග ජය ගන්නට සදූපදේශයක් වේවා කියලා මම මහා සංඝන වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ සද්ධර්ම ප්‍රභා ධර්ම දේශනාව බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් බොහෝ දෙනෙකුට මේ ලෝකේ ධර්ම දානීය පිණිස ලබා දීම සඳහා කටයුතු කරන්නේ බලංගොඩ මැද්දකන්දේ පදිංචි HD පීරිස්, W ලීලා, ඒ වගේම ජිනේ අසංග ප්‍රියන්ත, ඒ වගේම පීරිස් රෝහණ අමරසිංහ, දමයන්ති වල්පොල, දයානි ප්‍රියන්ති පීරිස්කා, ඒ පිරිසා, ඒ සැදැහැවත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ මාසේ 22 වැනි දින උපන්දිනය සමරන HD දයානි, ඒ වගේම ප්‍රියන්ති පීරිස් කියන ඒ දියණියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් බොහෝ පිරිසකට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ පවුල් වලට සම්බන්ධ දූ දරුවන් ඇතුළු හැම දෙනාටම යහපත් අනාගතයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩල හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම නමින් මිය පල්ලවගේ සියලු ඥාතීන් ඇතුළු හැම කෙනෙකුටම අද පුණ්‍යානුමෝදනා කරන අතරට අපි මේ උතුම් ධර්ම දානමේ පින පින් බලාපොරොත්තු වන හැමෝටම අනුමෝදන් කරමු. දෙවියන් සැට ලෝකෙට මේ පින් අනුමෝදන් කරමින් මේ උදාර කුසලය හැමෝටම බෙදා හදා දෙමු. සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා චමුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. ධර්මශ්‍රවණානිසංස බලයෙන් හැම සිත් නිවි පහන් වේවා. සත්පුරුෂ ධර්මයන්හි පිහිටාවා. වෛරේ වෙනුවට මෛත්‍රියත්, කෝප ක්‍රෝධ ආවේගයන් වෙනුවට කරුණාවත් හදවත්වල පහළ වෙලා මෙලොව පරලොව සසරම ජය ගන්නට මේ ගෞතම බුදු සසුන හැමෝටම ක්ෂේම භූමියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.